ශ්‍රී ලංකා වෙහිකල සාර්ථකම නායකයෙක් තමයි අර්ජුන රණතුංග කියන්නේ. අර්ජුනගේ කණ්ඩායමේ 0.96 ලෝක ශ්‍රේණිය දිනා ගැනීම එක්ක තමයි අපේ රට ක්‍රිකට් වලින් අලුත් ගමනක් ආරම්භ කරන්නේ. හැබැයි එදා අර්ජුන ඇතුළු කණ්ඩායම ආසියානු තනතිරිවල ලෝක ශ්‍රේණිය දිනා ගන්න සමත් වුණත් ඊට පස්සේ එංගලන්තයේ තියෙන ලෝක ශ්‍රේණි තරගාවලියේදී අර්ජුන ඇතුළු කණ්ඩායම දරුණු විදිහට අසරණ වෙන විදිහ තමයි අපි දැක්කේ. සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ කඩලු 8කින් දකුණු අප්‍රිකාව හමුවේ කඩලු 110කට දෙවි ගිහින් ලකුණු 89කින් වගේම අපි වගේම ආසියානු රටක් වන ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ලකුණු 157ක පරාජයක්. ওই විදිහට දරුණු පරාජයන් ලැබුවට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කරලා ජයසූරියට නායකත්වය දීලා තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙනත් ආපහු අලුත් ගමනක් පටන් ගන්නෙ. 96 ලෝක ශ්‍රේණිය දිනපු කණ්ඩායම අවුරුදු 4ක් යද්දී ඒ විදිහේ දරුණු කඩාවැටීමක් වෙද්දී නායක අර්ජුනත් එදා මාධ්‍යවල දැඩි විවේචනයට ලක්වෙන විදිහ තමයි මතක. මේ විශිෂ්ට නායකයා මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වෙන අවස්ථාවල අපේ තරුණ ක්‍රීඩකයන් වගේම පහුගිය කාලේ සමුගත්ත ලෙජන්ඩ්ස්ලාත් විවේචනය කරන විදිහ තමයි දකින්න ලැබුණේ. තරුණ කණ්ඩායමක් විදිහට ඔස්ට්‍රේලියාවේ ගිහින් දක්ෂතා පෙන්වන අපේ කණ්ඩායමේ ආබාධ ගැනත් පසුගිය දවසක අර්ජුන මාධ්‍යයක අදහස් දක්වලා තිබුණා. එතෙන්දී අර්ජුන් කිව්වේ අපේ කාලේ නම් මේ විදිහට ක්‍රීඩකයෝ ආබාධයට ලක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ අය තනතිලි මොන විදිය වුණත් ඒ ගැන හිතන්නේ නැතුව තරගවලට අවශ්‍ය ක්‍රීඩකයෝ අරගෙන ජයග්‍රහණය කරන එක නායකයාගේ වගකීමක් කියලාත් අර්ජුන මෙතෙන්දි කියනවා. හැබැයි දැන් ක්‍රිකට් එදා ක්‍රිකට් වලට වඩා ගොඩක් වෙනස්. දැන් ක්‍රීඩකෙක් පන්දුවට පහර දෙමින් ඉද්දි පොඩි ආබාධයක් වුණත් සහය දුවන්නෙක් අරගන්න බෑ. හැබැයි අර්ජුනගේ කාලේ අපි දැක්කේ ගොඩක් අවස්ථාවල සනත් වගේ තරුණ ක්‍රීඩකයෝ මහෙල්ලා සහය දුවන්න විදිහට අර්ජුනලා වෙනුවෙන් දුවන විදිය. අනිත් එක අර්ජුනලගේ කාලෙත් අපි වේග පන්දු යවන්නන්ගේ පිටිවල ලොකු සාර්ථකත්වයක් පෙන්වලා නැහැ. ඒ නිසා අතීතයෙන් ඉගෙනගෙන අපේ තරුණ කණ්ඩායම අනාගතය හදාගන්න විදිය අපි ඉවසිල්ලෙන් බලන් ඉමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.